මේ රටට ඉන්ධන පෝලිං වල ඉන්න ජනතාවට බලාගාර වලට විදුලිය දෙන්නේ නැතුව කළුවරේ විදුලිය කපන නිසා කළුවරේ ඉන්න ජනතාවට වර්තමාන තත්ත්වය හෙළි කරන්නයි අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. තෙල් පිරි පහදුව සපුකස්කන්දේ තෙල් පිරි පහදුව වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ තුන්වෙනි වරට අද මධ්‍යම රාත්‍රියේ පිරි පහදුව නවත්තනවා. මේ මොහොතේ පිරි පහදුව අක්‍රිය කිරීම සඳහා අවශ්‍ය සීළු විධි විධාන සහ ක්‍රියාවන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ කියන්නේ අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා හෙට එළි වෙනකොට පිරි පහදුවේ නිෂ්පාදනය කරපු අවමදාරිතාවත් නවත්තනවා. එහෙනම් මේ නිසා රටට ඇති වෙන බරපතල තත්ත්වය මොකද්ද? ජනතාවට භූමි තෙල් ටික ගන්න ජනතාවට භූමි තෙල් පෙට්‍රල් ඩීසල් පොලිමේ ඉන්න ජනතාවට මොකද වෙන්නේ? විදුලිය දෙන්න වලට ඉන්ධන දෙන්න නැති ඉඳ කළුවරේ ඉන්න ජනතාවට හෙට ඉඳලා මොකද්ද වෙන්නේ කියන එක. එන හෙට ඉඳලා විදුලිය කප්පාදුව එක වැඩි වෙනවා. ඊට හේතුව තමයි මේ මොහොතේ 150කට අඩුවෙන් අවම ධාරිතාවෙන් පිරිපාදුව ක්‍රියාත්මක කරලා එදා වේල ටුවස් වලට ගෙන්නන ඩීසල් ටික සලාක ක්‍රමයට ටික ටික බලාගාර වලට දීම හේතුවෙන් පැය 4ක විදුලි කප්පාදුවක් සිදු වුණා. නමුත් හෙට සම්පූර්ණයෙන් පිරිපහදුව නවත්තනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා. එහෙනම් විදුලි කැපීමේ පැය ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්නේ නැත්නම් තෙල් සංස්ථාව කරුණු හෙලිකර නැමැතිතුමා සභාපතිතුමා ලේකම්වරිය මාධ්‍යයට කරුණු කියලා වැඩක් නැහැ. රටේ ජනතාව කළුවරේ. භූමි තෙල් වලට පොලිමේ. මොකද බල ශක්ති වර්තමාන ඇමති ගැන අහලා වැඩක් නැහැ. එතුමට පාර්ලිමේන්තුවෙත් AC එක වැඩි හින්දා නිින්ද යනවා. එතුම දැයියන සුඛෝපභෝගී වාහනේ AC එකේ යන්නේ නිින්ද යනවා. එතුමට පේන්නේ නැහැ පොලිං. එතුමගේ රියදුරා පොලිං ගැන කියන්නෙත් නැතුව ඇති. හැබැයි රටේ ජනතාව වර්තමාන බල ශක්තිය ඇමති තුන්වෙනිදා ඉඳලා කිව්වා පස්වෙනිදා ඉඳලා විදුලිය කැපෙන්නේ නැහැ. හත්වෙනිදා ඉඳලා පොලිං ඉවරයි. ආපහු 12වෙනිදා ඉවරයි කිව්වා. 17වෙනිදා ඉඳලා ඉවරයි කිව්වා. ඊළඟ සවුඳ ඉඳලා ඉවරයි කිව්වා. දැන් කොරේ පිටට මරේ කියලා ඩීසල් වලට හපන් විදින පෙට්‍රල් වලටත් පොලිං වැඩිලා. දැන් අද ඩීසල් බෙදන්නේ මුතුරාජ වෙලින්. පෙට්‍රල් යන්නේ සීමා සහිතව. රටේ ඉල්ලුම ඩීසල් ඉල්ලුම 7000 පැල්නා. මේ ඉල්ලුම වැඩි උනේ පොලිම වැඩි උනේ ආණ්ඩුව තෙල් සංස්ථාව ඇමතිවරයා සභාපති ලේකම්වරින් කතන්දර කිව්වා ඉන්ධන ටික නිකුත් කරුවේ නැහැ. එහෙනම් ඒ தත්ත්වේ බලපාන. ඒක වැඩි වෙනවා අද මධ්‍යම රාත්‍රියේ පිරිපහදුව ඇහුවම. මේ තුන්වෙනි පාර. පළවෙනි පාර වෙවි නොවැම්බර් 15 විශේෂඥ ගම්මන් පිළ ඇමතිවරයා. දෙවෙනි පාර වැහුවා අපව ජනවාරි 3 නොවැම්බර් 15 වහලා දෙසැම්බර් 7 පටන් ගත්ත දින 23ක් වහලා. ජනවාරි 3 වහල පෙබරවාරි 3 පටන් ගත්ත දින 30ක් වහල. දැන් අද වහනවා අද මධ්‍යම රාත්‍රියේ. බොරතෙල් නැවක් එන දිනයක් නැහැ. අපි දන්න වාර්තානුව ආණ්ඩුව රටට හෙලි කරලා තියෙන තොරතුරු අනුව දීර්ඝ කාලීන මාසයකට බොරතෙල් ගිණුම ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ ජූනි මාසයේ ඉඳලා. එහෙනම් ජූනි මාසේ කවද වෙනකම් මේ පිරිපාදුව වහනවද කියන්න තීන්දුවක් නැහැ. ඉන්ධන නැහැ. රසියාවෙන් අඩුවට ඉන්ධන දෙනවා කියලා ලොකුවට කතන්දර කිව්වට බොරතෙල් රෂියන් බොරතෙල් මේ මොහොත දක්වා කවදාකවත් අපේ පිරිපහදුර පාවිච්චි කරලා නැහැ. අපේ පිරිපහදුව ක්‍රියාත්මක වුණේ ඉරානියන් ලයිට් වලින්. අපි ඊළඟට ගෙනාවා අරාබියන් අරේබියන් ලයිට්. ඊළඟට අපි අරේබියන් ලයිට් එක මික්ස් කරලා බොරතෙල් ගෙනාවා. මේ මොහොත වෙනකම් දීර්ඝ කාලෙක අපි ගන්නේ මර්බන් නැමැති බොරතෙල්. එන රෂියන් බොරතෙල් මර්බනුත් නෙමෙයි, අරේබියන් ලයිට් උත් නෙමෙයි, ඉරානියන් ලයිට් බොරතලුත් නෙමෙයි. මේ මොහොත වෙනකම් රසියන් බොරතෙල් දාලා අපේ පිරිපාදු දුවලා නැහැ. එහෙනම් තමන්ගේ නොහැකියාවට පිරිපාදුව වහන්නේ මාර්තු 19 මධ්‍යම රාත්‍රියේ වහන්නේ නොවැම්බර් 15 වැව්වා වගේ 2022 ජනවාරි 3 වැව්වා වගේ මේ පාරත් වහන්නේ බොරතෙල් ගේන්නේ නැතු. මේ ආණ්ඩුව බල ශක්ති ඇමතිවරු පත් කරේ මිල වැඩි කරන්නයි ජනතාව කළුවරේ තියන්නයි පිරිපාදුව වහන්නයි පිරිපාදු නිෂ්පාදනය නැතිඳ ජනතාවේ පොලිමේ තියන්නයි. භූමි තෙල් පොලින් දෙගුණ තෙගුණ උනේ ගෑස් නැති හින්දා කියන එකම නෙමෙයි හේතුව. පිරිපහදුව බොරතෙල් මෙට්‍රික් ටොන් 180,000 ජනවාරි 90,000ක් ආවා, පෙබරවාරි 12,000ක් ආවා. මෙට්‍රික් ටොන් 5000 ක්‍රියාත්මක කරා නම් ජනතාව කළුවරේ නැහැ. ජනතාව කළුවරේ තියලා අද මධ්‍යම රාත්‍රියේ පිරිපහදුවාන. පිරිපහදුවට බොරතෙල් ගෙනල්ලා වැඩක් නැහැ. ජනතාව කරුවලේ නම් බලාගාර වලට අවශ්‍ය ඉන්ධන දෙන්න ශක්තිය නැත්තම් අවශ්‍ය ධාරිතාවට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ පිරිපහදුවට තවත් ජනතාවගේ ඩොලර් නැතු කරන එක නෙමෙයි වෙන්න ඕනේ. සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක මේක කියපුවම
ගාවිල් ලෝකයා මිත්‍ර මොකද්ද මාධ්‍යරි කිව්වේ ටොන් 135000ක් විතර ගබඩා කරලා සම්පූර්ණ ධාරිතාවය දුවනවා තියෙන සොච්චමින් ජනතාව කළුවරේ නොතියා විදුලි බලාගාර වලට ඉන්ධන ටික දෙන්න මෙට්‍රික් ටොන් 5000ක් ක්‍රියාත්මක කරන්න ටික වගකීමෙන් කිව්වේ එහෙනම් මේ කළුවරට යන්නේ මේ දින ගානම පෙබරවාරි 12 ඉඳලා දෙවෙනි නෑ ආපු මොහොතින්ල මේ වෙනකන් කළුවරේ ජනතාව හිටියේ විදුලිය කැපුවේ පිරිපහදුව මෙට්‍රික් ටොන් 5000ක් ක්‍රියාත්මක කර මේකට තෙල් සංස්ථාවේ ආණ්ඩුවේ වෘත්තීය සමිති විධායක නිලධාරියන් සංගමය ඇතුළු යහපාලනයේදී වැඩ වර්ධනය කරපු වෘත්තීය සමිති වගකී යුතුයි සභාපති ලේකම් ඇමතිත් වගකී යුතුයි ඇයි බොරතල් තිබුණා 5000න් දීුවේ නැහැ ඇයි මේ දීුවේ නැත්තේ බොරතල් ඉවර වුණාම වහපුවම ආපෝ මාත්‍යවල කියනවා පිරිපාදුව වහන මාසයකට කෝටි 16ක් විතර සේවකයෝ 800කට පිරිපාදුවේ අතිකාලත් එක්ක ගෙවනවා ජාතික අපරාධයක් මෙන්න මේක වහගන්න ජනතාව කළුවරේ තියලා බොරතෙල් තියෙද්දි මෙට්‍රික් ටොන් 5000න් දුවන්නේ නැතුව කළුවරේ තියලා දැන් පිරිපහදවන. එතකොට දැන් හෙට ඉඳලා වැටුප් දීවනා සීළු දේ අතිකාල ජල බිල් විදුලි බිල් ඔක්කොම ගවන්නේ පිරිපාදුව වහලා නෙමෙයිද? ජනතාවගේ මුදල් කාබාසිනියා කිරීමට පිරිපහදු වගකීතු නිලධාරියොත් ආණ්ඩුවපත් කරපු සභාපතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලයත් අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු නිලධාරියොත් වර්තමාන ඇමතිතුමත් වගකී යුතුයි. ඒ ඔක්කොටම වඩා අපි ආණ්ඩුවට හෙළි කර විශ්වෙන් බලතල ගත්ත ජනාධිපතිතුමා මේ මොහොතේ නිකන් කමිටුවක්පත් කරේ නැහැ. ඒක කෙරුවනම් පිරිපාදුව වහන්න වෙනවා බොරතෙල් නැතුව. හැබැයි ජනතාව කළුවරේ නොතියා ඉන්න බොරතෙල් ඉවරුනමයි වහන්න වෙන්නේ. දිගටම කළුවරේ තියලා දීමනා ටික ඉතර කෝටි 16කට වඩා පිරිපාදු සේවකයන්ට ගෙවමින් පිරිපාදුව අද මධ්‍යම රාත්‍රියේ වහන. නිසි කලමනාකරණයක් නැහැ. එදා වේල ටුවස් වලට තීන්දු ගන්නවා. සලාක ක්‍රමයට ඉන්ධන බෙදලා ජනතාව අපහසුතාවයට පත් කළා තියෙනවා. දැන් මේ හින්දා වැඩිපුර බලාගාර වලට ඉන්ධන දෙන්න වෙනවා. මේ මොහොත බලන් ඉන්නවත් නැවක් එනකන් එන්න තියෙන එක නැවයි. ඒ නැව විශ්වාසය හෙට වෙනකොට එන්න පුළුවන්. ඒක එන්නේ 40,000 මෙට්‍රික් ටොන්. පිරිපහදුවත් හෙට මධ්‍යම රාත්‍රියේ වැහෙනවා. එහෙනම් හිටපු බලශක්තිය ඇමෙති කිව්වා වගේ පිරිපහදුවට ඉන්න පිරිපහදුව වහලා පිරිපහදු ගේන ඩීසල් ටික දැවිතෙල් වෙනුවට දෙන්න ගියාම ප්‍රවාහනය නවතින කියන එක තවත් වැඩි වෙනවා. මේ මොහොතේත් කන්ටේනර් 4000කට වැඩි බස් රථ 100කට 70කට වැඩි ලොරි රථවල ප්‍රවාහන කරන ලොරි රථවල 75කට වැඩි පාසල් වෑන් වල 60කට වැඩි දීවර බෝට්ටු 80කට වැඩි ඉන්ධන නැතුව නැවතිලා තියෙනවා තමන්ගේ කර්මාන්ත නවත්තලා තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලා වලට ජෙනි වලට විදුලි කප්පාදු වලට ඉන්ධන දෙන්න බැරි වෙලා තියෙනවා. ඒකින්ද කර්මාන්ත ශාලා වැටුප් ගෙවා ගැනීමේ නොහැකි බරපතල අර්බුදයකට ඇවිල්ලා ඉන්නවා. ඒකින්ද ආණ්ඩුවට අපේ ඇත්ත කියන ඇත්ත කියන්නේ ඉන්ධන තියනවා නම් බෙදා හැරීමේ ජාලය ඉතා ශක්තිමත්. පැය 24ම ප්‍රධාන කොළොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ගබඩායි රටේ ප්‍රාදේශීය තොග ගබඩා 12මයි පැය 24ම විවෘත කරලා ඉන්ධන බෙදනවා නම් පැය 24ම රටේ සීන සමස්ත 1250කට අධික පිරුම්හල් ටික විවෘත කරන්න කියලා එව්වට ඉන්ධන සපයනවා නම් මේ පෝලිම දවස් එකා මාර්ගින් නවත්තන්න පුළුවන්. නමුත් ඇමති සභාපති ලේකම් කියන විදියට අවශ්‍ය තොග නැති හිඳයි ඉන්ධන සීමා කරලා බෙදන්නේ. පිරිපහදුවේ බොරතෙල් තියාගෙන සම්පූර්ණ ධාරිතාවෙන් ගියා නම් ගෑස් නැති මොහොතේ භූමි තෙල් ටික සපයන්න තිබුණා. මෙට්‍රික් ටොන් 1000ක් හදනවා. 3200ට පිරිපහදුව ක්‍රියාත්මක කරලා 500ක්වත් හදන්න නැතුව අද පෝලිමේ. අපි ආණ්ඩුවෙන් ආන ඇමතිගෙන් නවතින භූමි තෙල් මෙට්‍රික් ටොන් 1000ට ගන්න ක්‍රියාවාර මාර්ගය මොකක්ද? නවතින පිරිපහදුවත් එක්ක නිෂ්පාදනය නවතිනකොට නිෂ්පාදනය නවතින මෙට්‍රික් ටොන් 1250ට ඩීසල් වලට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? දැවිතෙල් මෙට්‍රික් ටොන් 2000ක් නවතිනවා ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ගෑස් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක් නවතිනවා ඒවට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ගෑස් මෙට්‍රික් ටොන් 500ක් 50ක් 100ක් හදනවා ඒකත් නවතින ඒවට ගන්න ක්‍රියාමාර්ගය මොකද? මේ නැවතීමින්ද නැව් වලට ඉන්ධන දීලා ඩොලර් හොයා ගන්න තියෙනක නැති වෙනවා. ගුවන් යානා වලට ඉන්ධන දීලා ඩොලර් හොයා ගන්න තියෙන නැතුණ අඩුවෙන් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් ගෙනල්ලා පිරිපහදුවෙන් කළුවරෙත් නොතියා අකණ්ඩව භූමි තෙල් දීලා ක්‍රියාත්මක කරන්න පුළුවන් එක හෙට අද මධ්‍යම රාත්‍රියේ පිරිපාදු වාහනින්ද සම්පූර්ණ නවතිනවා. ඒකෙන් දැඩි අර්බුදයක් විදුලි කැප්පීම වැඩි වෙනවා ඉන්ධන පෝලිං වැඩි වෙනවා. වහාම මේකට පියවර ගන්න සුදුණු ගහන්න එපා බොරු කියන්න එපා කතන්දර කියන්න එපා. මේ මොහොතේ තෙන් දින බෙදීම සීමා සහිතයි. පිරුම්හල් වල මිනි මරුන් වෙන තත්ත්වයට ඇති නොකර ඒවට පොලිසිය යොදවලා පැය 24 ක් ක්‍රියාත්මක කරලා ජනතාවගේ ජීවිත හානි වීමත්
පෝලිං යුගයත් කළුරේ තිබෙන යුගයත් නැති කිරීමට ක්‍රියාමාර්ග ගන්න කතන්දර කිව්වා ඇති දැන්වක්ක ජනාධිපතිම වහාම ගබඩා කිරීම බෙදා හැරීම නිෂ්පාදනයේට පියවර කමිටුවකින් ගන්නේ